ফাউন্ডেশন টু ব্যাচ 13 কান্দায়, ফাউন্ডেশন টু ব্যাচ 13 কান্দায়। বললাম ওকে গুড ইভিনিং, ওকে আই বোন গুড ইভিনিং অল। ফাউন্ডেশন টু ব্যাচ 13 কান্ডায় মানে তামাই দারুনি আদা আপি মে বিদিন হাম উইনি। এট ফার্স্ট উই হ্যাভ টু ডু ডিকটেশন অ্যাক্টিভিটি, আপি ডিকটেশন অ্যাক্টিভিটি করার নো নি। আই ইউ রেডি? সো দানান নেদ এনা পটাং গাবু দেমা পি পাহাসু কান সালাসান উইদিন 5 মিনিটস বিনাডি পাহাক কা দুলত লাকুনু গান এন নো নি চ্যাট বক্স একটা করনে বিদি দানো �ක්මන් කරමු දරුවන්ට වැඩේ කරන්න, ඒ පොත අරන් දෙන්න, වචන පහ විනාඩි 3 ගන්න, අරගෙන පොත අතට අරගෙන බලලා පොතේ හරි ලස්සනට අර වෙනද වගේ මාක් කරන්න. පහෙන් පහම ගත්තොත් වී ඩොට් ගුඩ් දාලා ස්ටස් 3ක් පේස්ට් කරන්න, රෙඩ් පෙන් එකකින් මාක් කරන්න. ඒ වගේ නෙක්ස්ට් after that you have to send me a full of marks out of 5 to the chat box. දැන් පොත බලන්නේ නැහැ, chat box එකේ ලකුණු ගාන විතරයි බලන්නේ. ඒ නිසා ඉක්මන් කරලා ලකුණු ගාන දාමු, time එක count වෙන්න ගන්න ඕනේ දැන්. හරි, හැමෝම මේ විනාඩි 5 ඇතුළත ලකුණු දාන්න ඕනේ. ආ වෙලි වෙලා ගන්න බෑ මේ ඇක්ටිවිටි එකට. ඔකේ, ඔන්ලි
ස්පිරන් සෑ ිනිසි සැක්ටවිඩී නේ අයි බලම් ලකුණු ගන කීද කියලා දැන් අහගන්න ලිසුම් කෑපුලි තදීශ නවෝද්‍ය ඕල් කරෙක්් අරගන තියනු සිනුමිත ඕල් කරෙක්් අරගන තියන ඕෂද ඕල් කරෙක්් පුන් සන්දිිනී ඕල් කරෙක්් සවින්ද්‍යා අභිලාෂි ෆෝ නෙක්ට් ජනනී මේදවී ඕල් කරෙක්ට අරගන තියන නෙක්ට් විනුල ඕල් කරෙක්ට අරගන තියනවා මෙතුකි ඕල් කරෙක්ට අරගන තියනවා සදවුරන් සිත් ඕල් කරෙක්ට අරගන තියනවා වගීෂ ඕල් කරෙක්ට අරගන තියනවා සෙවනුවර ඕල් කරෙක්ට් ඉරශ්මි ඕල් කරෙක්ට් ඔකිත්ම ඕල් කරෙක්ට් සමාධ ඕල් කරෙක්් තුනිවි ඕල් කරෙක්් සෙනුමි ඕල් කරෙක් දනුෂ ෝල් කරෙක්් සොනාලි ඕල් කරෙක්් කියරදානවා දෙන්මේ දරුවෝගේ ඔක්කොම හරියන මටමට ඇවිලන්න බොහොමද වැරිගුට් හරි දැන්ඒ පින්තුර අලුවපු පින්තුරවලට වටිස්දිස් වටිස්දිස් කියලාහන්න පින්තුරෙන් පින්තුරයට අවසාන පින්තුරයට පහලින් වෙරිගුඩ් කියල දාලා ස්ටායික පේස් කරන්න ඔක්කෝ පින්තුරවලට හරියට කිවොත් වැරදිට කියන පින්තුරත් කැපිලනිද ක්ෂන් මක්යක් දෙන්න ඒ අතර තුර කවරුවට කියන්න වටිස්ද finish that last අපි ගේ සතිකර පිටුවන්ගේ okay now you can switch on your mic අද කරන්න තියෙන 32 සර් 32 කරන්න තියෙන්නේ අපි නං ඔව් 29 වගේ කරන්න ඇති කලින් 32 කරන්න ඔව් තියෙන්නේ ස්කූල් තිංස් තමයි අපි ලාස්ට වීක් කලේ ස්කූල් තිංස් හරි පේජ් නම්බර් 29 වලට ගත්තු ලකුණු ගාන චැට් බොක්ස් එකට 10න් ගාන දාන්න ඉක්මන් කරන්න ඒ වගේම 10න් 10න් ගත්තාන ලොකු කරෙක්ෂන් මාක් එකක් දාලා වීඩියෝ ගුඩ් කියලා දාලා ස්කෝප් එන්න 10 ලකුණු ගාන දාන්න මයික් ඔෆ් කරගන්න සර් සදේව්ග රෙකෝඩින් එකට ලකුණු වෙලා තිබුණ නැහැ මේ ඔයා මේක කරෙක්ෂන් මාක් එකක් තුනු විගයකට මාක් සම්බුණෙත් නැහැ සර් බලලා නැද්ද මම එතකොට ඇක්ටිවිටීස් ගොඩ දෙනෙක් ඉන්නවා බලන්න නේද සොරි ෆෝ දැට් මම මේක ලකුණු දාන්නම් දැන් අතරතුර හරි එතකොට දරුවන්ට ඒ ලකුණු දාලා දෙන්නේ සොරි ෆෝ දැට් ඔකේ ඔකේ හරි දැන් ඒ උපු දරුවන්ට මම ලකුණු දෙන්නු මෑ දැන් ක්ලාස් එක අතරතුර දේව බලලා දාගම් හරි ඔකේ නෙක්ස්ට් අද ඉවලා තියෙන අය ඇති කීප දෙනෙක් ලකුණු මං හිතන්නේ කලින් ඉවපු අය මං බලලා දාන්න නැති එහෙම ඉන්නවා කලින් ඉවපු අය ජනුලි ඕල් කරෙක්ට් අදින ඕෂද ඕල් කරෙක්් දනු ෝල් කරෙක් සොනාලි ෝල් කරෙක් මෙතුකි ෝල් කරෙක් නුජන් ෝල් කරෙක් තදිශ ෝල් කරෙක් සෙනුමිත සෙවමිත ෝල් කරෙක් ඉරශ්මි ෝල් කරෙක් විනු ෝල් කරෙක් ඔකිත්ම ෝල් කරෙක් හිරුන් ෝල් කරෙක් උන් සදිනි ෝල් කරෙක් රන්දි ෝල් කරෙක් වගේශ ෝල් කරෙක් සිනමිතට ලකුණු දාලනෑ සමාධි ෝල් කරෙක් කියලා දානවා ආනිත්තයි ලකුණු දාලනෑ මිස්සලා දීන ඔකේ හරි සරිපො දැට් හරි නෙක්ස්ට් අපි අද පාඩමට යමු චුඩේ වී හැව් ටු ඩූ ලර්න් about our surrounding දැන් අපේ දරුව මේ සරවුන්ඩින් එක කියන්නේ අපේ වටපිටාව අපේ වටපිටාවේ මොනවද තියෙන්නේ දෙමාපියෝ ලියලා දෙන්න රේන්බෝ රේන්බෝ කියන්නේ දේ දුන්න රේන්බෝ රේන්බෝ දේ දුන්න මූන් මූන් හඳ වින්ඩ් වින්ඩ් කියන්නේ සුළඟ රේන් රේන් කියන්නේ වැස්ස ස්ටා ස්ටා තරුව දන්නේව ගොඩක් තියෙනව රිව ගඟ සී මුහුද ක්ලවඩ්ස් ක්ලවඩ්ස් වලාකුළු ක්ලවඩ්ස් සන් ඉර දෙමාපිලියලා දෙන්න මගේ අකුරු පැහැදිලි නැතිද දෙමාපියන්ට ලියලා දෙන්න කියන්නේ රේන්බෝ දේ දුන්න දරුවහකට රේන්බෝ දේ දුන්න මූන් හඳ
විින්ඩ් සුළඟ, රේන් වැස්ස, ස්ටාර් තරුව, රිව ගඟ, සී මුහුද, ක්ලවඩ්ස් වලාකුළු, සන් ඉර. හරි ඔකයි, මක් ද ෆයිව් ඩිෆික වර්ඩ්ස් ටුඩේ? රේන්බෝ, විින්ඩ්, රිව, ක්ලවඩ්ස්, ඇන් රේන්. Rainbow, wind, rain, river, and clouds are the five difficult words today. And then you have to do that activity at homework. At home as homework, okay. එවාගේ මෙතන homework දාගන්න red pen එකෙන් video clip එකක් එවන්න ඕන. නෙක්ස්ට් ඊළඟ පේජස් දෙක දැන් දරුවන්ට කරන්න දෙන්න. විනාඩි 7ක් දෙනවා නෙක්ස්ට් 2 පේජස් ඊළඟ පිටු දෙක කරන්න පුළුවන්. විනාඩි 7ක් ඇතුළත කරන අය ෆිනිෂ්ඩ් කියලා මැසේජ් එකක් දාන්න මේ දෙමාපිය පොතත් බලලා දුන්නාට පස්සේ ඈ. දරුවෝ කළාට පස්සේ දෙමාපිය රෙඩ් පෙන් එකෙන් පොත බලලා ඔක්කොම හරියටම ස්ටාර්ස් දාලා වෙරි ගුඩ් මාක්ස් දාලා ඔක්කොම කරලා තමයි ෆිනිෂ්ඩ් කියලා මැසේජ් එකක් chat box එකට දාන්න විනාඩි 7ක් දෙනවා ඊට කලින්. ආ ඔකේ. හරි. Now you can start. Do this one. I'll give you only 7 minutes. විනාඩි 7ට කලින් ඉවර කරන්න. දැන් පුළුවන් ඉක්මන් ඉක්මන් අපිට බල බල කරන්න ගැටලුවක් නැහැ. ඔකේ ස්ටාර්ට්. දැන් පටන් ගමු.
ගේ ටයිම් සෝ වෙලාවසානයි හරි දැන් දාගමු දෙම අපි නෙක්ස්ට් එක අපි කරන පේජ සෝන අය එකවර දාගන්න ඕනි හරි verbs තමයි අපි කරන්න verbs this one This one. And this one also. ඊළඟ පාඩමත් බලන්න ඊළඟ තියෙන verbs 2 කියලා. දෙකම අපි එක දවසේ කරමු. ලබන සතියේ. දෙකම ක්‍රියාපද verbs 2. ඒක තව ටිකක් තියෙනවා. ඒ නිසා දෙකම අපි ලබන සතියේ කරනවා ඈ. මොකක්ද දාගන්න? This one. And this one also. Then the map api yanne FO2C book ekada patan gatta da FO2C book ekak karan. Ose patan gatta. Ose. FO2 e book eke homework godak dunnada? Nas. ඒ බුක් එකේ අවසාන ටික ගෙදරින් කරගන්න කියලා නිමාඩු කිව්වනේ එහෙම කෙරුවා
ඒක කරගන්න ගෙදරින් හරි. ඒක තව පාඩම් දෙක තුනක් තියෙන. ඒක අපි කරනවා අවසානෙට. අනිත් ටික ගෙදරින් කරගන්න තියෙන. හරි. F42 C book එකේ can you remember the page number? පිටු අංකය කියන්න. නම්බර් 2 එකේ සර් භාගයක් බලන්න තියෙනවා තව. අපි මේ ගී සතිය කරන්න අරන් තියෙන්නේ. සෝසෝ. හරි. එතකොට මේ නම් ගම් ලියන්න කියවන්න පුරුදුනේ අපි නේද? හොඳයි. දැන් ගෙදර දිහම ලියවල බැලුවද දරුවන්ට? පුළුවනි දැන් චෙක් කරලා බැලුවද තව ටික? දැන් නම් ලියන්න පුළුවන්ද? ඉන්න හැමෝටම මෙතන තාමත් බැලියේ ඉන්නවද? නියමයි. වෙරි ගුඩ්. බොහොම හොඳයි නේ. ඒකනේ. දැන් එහෙනම් මෙතන මේ මට්ටමේ ඉන්න හැමෝටම මේ නම් ගම් ඉංග්‍රීසියෙන් ලියන්න පුළුවන් වෙන්න ඕනේ නේද? පේජ් නම්බර් 2 එකේ තව භාගයක් බලන්න තියෙනවායි කියලකෝ. අපි මේ පළවෙනි කොටස් දෙක විතරයි බැලුවේ. දෙමාපියෝ බලලා හරි දාන්න. එක කොටුවෙන් කොටුවට හරි, එක අකුරෙන් අකුරට හරි ඉක්මනට බලලා හරි දාන්න. ඉතුරු ටිකට හෝම්වර්ක් කරපු ටිකට ඔක්කොම හරි නම් v.good කියලා දාලා ස්ටාර් 3ක් පේස්ට් කරන්න. ඔක්කොම හරි නම් විතරක්. පේජ් නම්බර් 3 කරලා 4 හෝම්වර්ක් ද දුන්නේ? 3 එකේ සර් පහක් ලිව්වා, පහ බැලුවා, ඉතුරු ටික හෝම්වර්ක්. 4 එකේ ඔක්කොම හෝම්වර්ක්. හරි. Now I can remember. හරි. Okay. ඒ ටිකත් බලලා දෙන්න, මේ නම් ටිකත් දරුවන්ට බලලා දෙන්න. පහ පළවෙනි පහ බැලුවා නම් දෙවෙනි ඊළඟ 6 වෙනි කින්දා තියෙන්නේ ගුණපාල. ගුණ පාල නෙක්ස්ට් ව ඩයංක ඩයංක නවීන් න වී ගන්නත් පුළුවනි, ඩබ්ලිව් ගන්නත් පුළුවනි, ඒ වගේම ඩබල් ඊ දාන්නත් පුළුවනි, අයි දාන්නත් පුළුවනි. ඈ එහෙම ගැටලුවක් නැහැ. නවීන් කියන්නේ කොහොමද කියලා ලියන්න. නෙක්ස්ට් සුමනසිරි නෙක්ස්ට් සමන් පාලි නෙක්ස්ට් සුරේකා නෙක්ස්ට් කාවිංග වී ගන්නත් පුළුවනි, ඩබ්ලිව් ගන්නත් පුළුවනි. නෙක්ස්ට් අනුරංග. සමහර දරුවෝ ඒ අකුරු දෙකක් ලියලාදී ඈ නෑ දරුවනේ, අයන්නට එක අකුරුනේ තියෙන්නේ, ආවලට එක අකුරයි. අනුරංග, ඉසුරු, කමල්සිරි. කමල්සිරි විනුකි සුමනපාල ආර්යපාල සිරිපාල. හැම එකකටම එකින් එකට හරි දාන්න. හරි දාලා ඔක්කොම හරිනම් මෙතන 19 ලකුණු ගන්න දාන්න ඕනේ. මෙතන 19 කීයද කියලා දාන්න. 19 19 හරිනම් v.good කියලා දාලා ස්ටාර් 3ක් පේස්ට් කරන්න. දැන් හැමෝම chat box එකට දාන්න 19 out of 19 marks. බියරි පං කරමු. සෙනුවර ඕල් කරෙක්, සෙනුමිත ඕල් කරෙක්. මෙන්න ඔක්කොම ලකුණු ගත්තා ඉන්නේ. සෙනුවර ඕල් කරෙක්, සෙනුමිත ඕල් කරෙක්, මෙතුකි ඕල් කරෙක්, සෙනුමි ඕල් කරෙක්, නුජාන් ඕල් කරෙක්, රන්දිව්, පමාජි, තුනුවි, සදෙව්, විනුල. මෙයා හැමෝම ඕල් කරෙක්. දැන් මේකට ඕල් කරෙක් ගත්තා කියලා කියන්නේ මේ දරුවන්ට පුළුවන් මේ වැඩේ හරි කරගන්න පුළුවන්. නියමයි. විනුල ඔෂද එයාලා ඕල් කරේ. ජනුලිගේ එකක් වැරදිලා තියෙනවා. ආය ජනනි සමාධි ඒ දෙන්න ඕල් කරේ. අරෝෂගේ එකක් වැරදිලා
වගේ දෙකක් වැරදිලා තියෙනවා. පුණු සඳිනී දෙකක් වැරදිලා තියෙනවා. ඔකිත්ම තදීෂ ඒ අය ඕල් කරෙක්ට් අරගෙන තියෙනවා. නියමයි. බොහොම හොඳයි. 17 තමයි අඩුම තියෙන්නේ. 19 දෙකයි තුනයි වැරදිලා තියෙන්නේ නේද? එක්සලන්ට්. දැන් දෙමාපියන්ට අවංගුව තමන්ගේ දරුවා ගැන සතුටු වෙන්න පුළුවන් නේද? 3 4 5 6 සමහර දරුවන්ට වසරවල වල දරුවන්ට බැරි දේවල් තමයි මේ දරුවෝ මේ පුංචි පන්ති ඉඳන් කරන්නේ. වැඩි ඕනේ නැහැ. ඔයාගේ වයසේ දරුවාගේ වයස වෙන දරුවෙට බැරි දෙයක් තමයි මේ දරුවෝ මේ කරන්නේ. හිතලවත් නැති දෙයක් සමහර වෙලාවට. ඔකේ. නෙක්ස්ට් අපි යමු ඉස්සරහට. මට මගේ නම කියවුන නා කියන්න පුතා. What's your name? මොකක්ද නම? ඉරාස්මි. ඉරාස්මි නම කිව්වා අන්තිමට. අන්තිමට දාලා තියෙන ඉරාස්මි. ඉරාස්මි all correct ද? ඔව් ඉරාස්මි all correct. හරි. Okay. දැන් දෙමාපියෝ red pen එක කරන් මේවට හරි දාන්න. කමල්, සමීර, නවීන්, වට්ටක්ක, සන්සිරි, සුමනසිරි, නයනපාල, අනුරංග, කපිල, සමල්ක, සමල්කා දෙකම හරි. මේක වසන කියලා දරු ලීලා ඇති. වසන ඒත් කමන්නේ. වාසන තමයි හරි. වසනත් හරි දාන්න. මේක අංජන, අංජනා, අංජාන ඔක්කොම හරි. මේක අනුපම, අනුපම දෙකම හරි. වජිර, වජිරා දෙකම හරි. කසුන්, මංගලිකා, විපුල, විපුලා කියලත් ඇති. ඒත් කමක් නැහැ. සුපුන්, සේපාල, සේපාල කියලත් ඇති. ඒත් කමක් නැහැ. සේපාල. ඈ ඒ ඉස්විලි බබලි ඇදෙන්නේ නැති ඒවා දරු ඉදිරියේ හදාගන්නේ ඒවි. මේක කාරියවසම්. ආ කාරියවසම් සපුමල්. ඔකේ. out of 21 21 දාන ලකුණු ගන්න 16 ගොඩක් ටයිප් වෙලා. out of 21 marks දාන්න දැන් chat box එකට. පුන්සඳිනී අල් කයන්නට සී ලියනවා බෑ. වැරදි දාලා කියලා දෙන්න මෙන්න මෙහෙම. සිංගිරීසිවලදී කයන්නට සී ගන්නේ නෑ. ඉංගිරීසිවල තමයි කයන්නට සී ගත්තේ නේද? කැට් කියනකොට ඒ ක කැ ශබ්දයට සී ගත්තේ ඉංගිරීසිවලදී. අපි දැන් ඉංග්‍රීසි දන්නවා. මේ කතා කළේ සිංගිරීසි. නම්ගම් ලියනකොට කයන්නට සී ගන්නෑ. හරි ඒ මතක තියාගන්න. ආයිගේ තෝල් කරෙක් ගත්තුවා ඉන්නේ. සෙවුමිද, තදිෂා, සෙනුමි, නුජාන්, මෙතුකි, දිනුදි, ඔකිත්මා, ඔෂෙද, පමාජි, සෙනුවර, ද්‍රන්දිව්, ජනනි, පහන්දි, තදෙව්, දනුෂ්, ඒය ඔක්කොම ඕල් කරෙක්. ශනියමයි. වගීෂක එකක් වැරදිලා තියෙනවා. ආය දෙකක් වැරදිලා දෙනවා වගීෂක. ආය විනුල, සොනාලි, ඉරශ්මි, මේ ඕල් කරෙක්. ඕකේ වෙරි ගුඩ්. මන් දන්නව මෙතන දැන් සම්බන්ධලින් හැමෝම මේ ලකුණු දැම්මේ නෑ. මම දැන් හොය හොය ඉන්නේ නෑ. දැන් ඉතින් මේ papers discussion book එකට ආවට පස්සේ ආයෙ මම හොය හොය ඉන්නේ නෑ. පන්ති ඉන්නව නම් එන්න පුළුවනි වැඩ කරන නම් කරක්. ඉතින් ආයෙ එහෙම දිගටම කරන්න ඕනේ නෑ. දැන් මාසයක් දෙකක් විතර පස්සෙන් ඇවිල්ලා ඇවිල්ලා කියලා දුන්නා මෙහෙම වැඩ කරන්න ඕනි, homework කරන්න ඕනි. දැන් වැඩ කරන අයට විතරයි පන්තිය. හිතන්න පන්තියක් ඉවර වෙන දවස වෙනකල්ම මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා පස්සෙන් ඇවිල්ලා ඇවිල්ලා හොය හොය උගන්නන්න ඕනේ නෑ. හරිද? පුරුදු වෙනකන් ක්‍රමවේදයක් පුරු වෙනකන් විතරක් පස්සෙන් ඇවිල්ලා හෙව්වහම හොඳටම ඇති. අවසාන වෙනකොට එහෙම නෑ මං උගන්නනවා ඇවිල්ලා ඉගෙන ගන්න ඕනේ. හරිද? එහෙම තමයි වෙන්නේ. නැත්නම් හැදෙන්නේ නෑනේ හැමදාම ඉන්න පස්සෙන් ඉන්න ඕනේ එතකොට. මේ දරුවන්ට හුරු වෙලා තියෙන්න ඕනේ පිළිවෙල වැඩ කරන විදිය. ඒ දේවල්. හොඳ? හරි. නෙක්ස්ට් වර්ඩ් කලෙක්ෂන් එකක් තියෙනවා. දැන් ඔන අද තමයි මේ papers discussion book එකේ වැඩ හරියටම අපි පටන් ගන්න. අද තමයි පටන් ගන්නෙ. මේ papers discussion book එක කරනකොට ඔයාලා දැනගන්න ඕන කරුණු කාරණා කීපයක් තියෙනවා. අපි ගිය සතියේ ඉඳලා මේ දැන් වෙනකන් කතා කළේ papers discussion book එක නෙමෙයි, අමතර පාඩමක් මම දැම්මේ. මේ දරුවන්ගේ දැනුම වර්ධනය කරන්න පුළුවන් කියලා පෙන්නන්න මෙතනදී. නැත්තම් ওই පාඩම level 1 වලදී ඔයාලා ඊළඟට යන ඉන්න level එකේදී තමයි උගන්වන්නේ. 3 වසරේ දරුවන්. 3 වසර සහ ඊට ඉහළ අයට. යාලට කලින් කරන්න පුළුවන් නිසා මම උත්තර ඇඩ් කළේ. දැන් තමයි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන්න පටන් ගන්න. මේ පොතේ තියෙනවා මෙන්න මේ වගේ ඇක්ටිවිටීස් ගණනාවක්. මේ වර්ඩ් කලෙක්ෂන් කියලා තියෙන.
මේ වගේ ඇක්ටිවිටි එකක් තියෙනවා. ඊට පහලින් ඒකේ ඩික්ටේෂන් ලියන්න තියෙනවා. ඔය වගේ ඇක්ටිවිටි මේ පොත පෙරලා බලපුවාම වරින් වර අපිට හම් වෙනවා. මේ ආයේ වර්ඩ් කලෙක්ෂන් 2 කියලා එකක් හම්බේ ළඟම. මේ තියෙන. ඔය විදිහට මේ පොත පුරාවටම වර්ඩ් කලෙක්ෂන් ඔය ඇක්ටිවිටිස් තියෙනවා. මේ පොතේ වැදගත් දෙයක් තමයි මේ වර්ඩ් කලෙක්ෂන් ඇක්ටිවිටි. ඒ වර්ඩ් කලෙක්ෂන් ඇක්ටිවිටි කරන විදිහක් තියෙනවා. ඒ විදිය අද පළවෙනි දවසේ අල්ලගත්තාම හරි. ආයේ වර්ඩ් කලෙක්ෂන් එකක් දැක්කම එහෙම තමයි කරන්නේ. මේක ඇක්ටිවිටි ගණනාවක් කරනවා මේකෙන් අපි. පළවෙනියටම කරන්නේ බලාගෙන ඉමු. මේක දරුවෝ කියවන්න ඕනේ මයික් ඔන් කරලා දෙන්න. ඒක එක පොරේට එක පොදියට කිව්වට කමක් නැහැ. පැහැදිලිව ඇහුනේ නැති වුණාට කමක් නැහැ. හැබැයි වේගෙන් කියවගෙන යන්න බෑ. ඉංග්‍රීසියෙන් කියන්න. කෑ ගහ ගහ කියන්න බෑ. අම්බ්‍රෙලා, එලිෆන්ට්, ලීෆ්, පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉස්සෙල්ලා. ඇයි මං කිව්වේ නෑ කියන්න. එලිෆන්ට්, ලීෆ්. මම බෙන්ද හෙනවද පැහැදිලි මම කියන දේවල් මම කියන්න කියලා කිව්වේ නැහැ මම තාම පැහැදිලි කරන ගමන් මයික් ඔන් කරලා දෙන්නපා කියන්න මම මේ මියුට් ඕල් දාලා නතර කරගත්තේ අවබෝධයෙන් අහගෙන ඉන්න ඕන කියන දේ විතරයි කරන්නේ තාම පැහැදිලි කරනවා මේමයි දැන් එතකොට මයික් ඔන් කරලා දෙනවා අපි කියනකොට මෙන්න මේ විදිහට තමයි කියන්න ඕනි එකටම සිංහල එක කියලා ඉංග්‍රීසි එක කුඩය අම්බ්‍රෙල්ලා අලියා එලිෆන්ට් කොළය ලීෆ් ඔය ඔය වේගෙන් කියගෙන ගියාම ඇති කියෝගුණ 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 යන්නත් එපා යටි කිරියෙන් කෑ ගහන්නත් එපා තමන්ට ඇහෙන තමන්ට ඔලුවට යන විදිහට එකපාරක් මෙතන දෙනකන් කියවන්න ඕනි එච්චරයි හරි දැන් පටන් ගන්න හැමෝම හරි කුඩය අම්බ්‍රෙල්ලා කියවගෙන යන්න දැන් අහන්න කුඩය අම්බ්‍රෙල්ලා අලියා එලිෆන් නතර කරන්න දැන් මයික් ඔෆ් කරගන්න කොළය ලීෆ් සීනුව බෙල් බෝලය බෝල් ඇපල් ගෙඩියට ඇපල් මල ෆ්ලවර් බල්ලා ඩෝග් තරුව ස්ටා සරුංගලය කයිට් පැන්සල පෙන්සිල් පොත බුක් බෑගය බෑග් ගැහැණු ළමයා ගර්ල් මාළුවා ෆිෂ් පුටුව චයා බෑගය සොරි බසය බස් පූසා කැට් පිරිමි ළමයා බෝයි මේසය ටේබල් හරි දැන් මේක රෙඩ් පෙන් එකෙන් මෙතන හෝම්වර්ක් කියලා දාන්න ඕනේ මෙතන හෝම්වර්ක් කියලා දාන එකේ අදහස් තමයි වීඩියෝ ක්ලිප් එකක් ගන්න ඕනේ දැන් මෙතන වචන ගොඩක් තියෙනවා මේවා අමාරු නෑ මේ දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කරලා තියෙන්නේ මම අනික මෙතන තියෙන වගේ ගොඩක් දේවල් දැනටමත් දන්නවා හරිද ඔයාලට එහෙම අමාරුයි නම් පාඩම් කරවන්න යාට එකටම එක පේලියක් පාඩම් කරගන්න කියනවා හරිද ඒක ටික වෙලාවක් දවසක් හරි කරනකොට ඊට පස්සේ ආයි ළඟ පේලිය ඊට පස්සේ පේලි දෙකම ආයි ඊට පස්සේ තුන්වෙනි පේලිය පේලිය පාඩම් කරගන්නත් පුළුවනි ඕක ඔච්චර අමාරු වෙලා නැහැ කාටවත් අමාරුලා නැහැ මේ වෙනකල් ඕක මතකෙන් කියන එක මේමයි වෙන්නේ දරුවා ඉස්සරහින් තියලා පටන් ගන්නවා ගුඩ් ඊවනින් සර් මයි නේම් ඉස් සමාධි සත්සරණි ඐ ඇම් ඉන් ග්‍රේඩ් 2 හරි ඊට පස්සේ දෙමාපිය පටන් ගන්නවා කුඩය දරුවා කියනවා අම්බ්‍රෙල්ලා හරි නැත්තම් දරු මේකේ ටොපික් එක කියන්න පුළුවනි වර්ඩ් කලෙක්ෂන් ඇක්ටිවිටි වර්ඩ් කලෙක්ෂන් ඇක්ටිවිටි නේද එහෙම කිව්වා ඊට පස්සේ දෙමාපිය පටන් ගන්නවා එලිෆන්ට් කියන්නේ මේක අමාරු නෑ එතකොට කොහොමත් අමාරු නෑ එයි මතක් කරනවනේ සිංහලෙන් එතකොට දරුවෝ දන්නවා හරි වීඩියෝ ක්ලිප් ඇක්ටිවිටි එක ගන්න විදිය පැහැදිලිද ගැටලු තියෙනවද එතන දෙමාපියන්ගෙන් අහන්නේ දරුවන්ගෙන් නෙමෙයි
පැහැදිලි ස පැහැදිලි. හොඳයි, එහෙනම් පැහැදිලි අපි යමු ඉස්සරහට. ඒක අර තවත් තියෙනවා ඇක්චුලික්. මෙන්න මෙහෙම 6 වෙනි පේජ් එක බලන්න. මේක මුල් දවස්වල විතරයි පන්තිදි කරන්න, පහු වෙනකොට හෝම්වර්ක් දෙන්නේ. අද පළවෙනි දවස නිසා පන්තිදි කරලා පෙන්නනවා කරන විදිය. හරි, දැන් මේකෙදි මේ දරුව මේ අමාරුවෙන් ඩික්ටේෂන් කරන්නේ නැහැ. කොහොමද දන්නවද කරන්නේ? දැන් පළවෙනිට කුඩේ කියලා දිනවනේ. මේ දරුවට බුලුවනේ උඩට ගිහිල්ලා ඔය කුඩේ කියන එකට අකුරු එකපාරින් බලාගන්න. U M B R E L L A. U M B R E L L A කියලා මතක තියාගෙන double L A කියලා එකපාරින් ලියන්න ඕනේ. එක වචනේ වචනේ බලන් ලියන්න පුළුවන්. උඩට ගියා අලියා කියන එක මතක නැත්නම් අකුරු පාඩම් කරලා ලිව්වා. වචනය පාඩම් කරලා විල ලියන්න පුළුවන්. අකුරු අකුරු බල බල ලියන්න බෑ. පැහැදිලිද? දැන් කොළය කියන එකට leaf කියන L E A F පාඩම් කරලා අවිල්ල සම්පූර්ණ එක ලියන්න පුළුවන්. ඒක අමාරු නෑ. ඒ එක එක වචනේ පාඩම් කරන්න. හැබැයි අකුරු අකුරු බල මෙහෙම පෙරලනවා මෙහෙම බලනවා. මෙහෙම එහෙම කරන්න බෑ. නේද? මෙච්චර ලේසි කරලා තියෙන එක අකුරු අකුරු බලවන ලියන්න බෑ. එකපාර වචන ටික බලද්දි ආයේක වැරදි හදන්නත් බෑ. දිමාපිය තමයි බලන්නේ. මෙයාට මොකද අතන ඉඳලා මෙතන දෙනකොට වචන අකුරු ටික අමතකද? අමතක නම් වැරදි දානවා දිමාපිය බලනකොට. දරුවන්ට ලියන්න දීලා දිමාපියම තමයි රෙඩ් පෙන් එකෙන් දිමාපිය අකුරු දාන්න නැත්නම් උඩට ගිහලා බල බල එකින් එකට හරි දානවා. හරිද? හරි දාලා ඔක්කොම හරි නම් v.good කියලා දාලා ස්ටාර් 3ක් දානවා. ඔය විදිහට තමයි කරන්නේ. හරි. දැන් මේ ඇක්ටිවිටි එක කරන්න මම දෙනවා පන්තිදි දැන් කරන්න විනාඩි 7ක කාලයක්. හරිද? පළවෙනි දවසේ නිසා. හරි. ඊට කලින් ඉවර නැයි ෆිනිෂ්ඩ් කියලා මැසේජ් එකක් දාන්න. දෙමාපිය පොත බලලත් ඉවර වුණාට පස්සේ තමයි ෆිනිෂ්ඩ් කියලා දාන්නේ. පොතක් බලන විදිය දෙමාපියව දන්නවා. ඔක්කොම හරි නම් v.good ස්ටාර් 3ක්. නැත්නම් මුකුත් අවශ්‍ය නැහැ. හරි වැරදි විතරක් දාලා නතර කරන්න. හරි. විනාඩි 7ක් දෙනවා. හරි කරමු. මේක තියන්නේ දරුවෝ බලබල කරන්න ඕනේ. එතකොට එයාගේ මනස වෙහෙසෙනවා. අකුරු යම් යම් දුරකට මතක හිටිනවා. ශබ්ද මතක හිටිනවා. අකුරු ගැලපෙන විදිය එයාගේ ඔළුවට යනවා. එයා දන්නේම නැතුව. නේද? ලීෆ් කියනකොට ඇදිලා යනකොට කොහොමද EA ඇදිලා යන්නේ? ඒව ඔළුවට යන්නේ ওই වැඩේ. නිසා ඒ විදියට ওই වැඩේ කරන විදියේ වැදගත්කමක් තියෙනවා. ෂණික මතක ශක්තිය. ඒකත් වැදගත්. ඒකෙදි ගොඩාක් දේවල් දරුවගේ වර්ධනය වෙනවා මොලේ. නැත්තම් සාම්ප්‍රදායික පන්ති වල වගේ ඩික්ටේෂන් 10ක් පාඩම් කර එහෙම නෑ. ඒව තියෙන්නේ ග්‍රැමර් වල විතරයි.
You have more 3 minutes. Only 3 students have finished. ඉවර කරන්න බැරි වුණාට කමක් නැහැ හරි. හෝම්වර්ක් දෙනවා. මේ පොතේ වැඩ වෙන්නේ එහෙමයි. දෙන වෙලාවෙදි බැරි වුණොත් හෝම්වර්ක් දෙනවා. එතකොට මේ පොතේ භාගයක් විතර යනකොට දරුවන්ගේ වේගය නොහිතන තරම් ඉක්මනින් හැදෙනවා. හරි? දෙන වෙලාව වෙලාවම තමයි. ඊටු ටික හෝම්වර්ක්. මුළු දවස් දෙක තුනේ හෝම්වර්ක් වැටේවි. ඊට පස්සේ පන්තිදීම කරනවා ඈ.
Only 14 students have finished this activity out of 27 times. Oh, වෙලා අවසන් නැහැ. වැඩිපුරත් විනාඩි දෙකක් තුනක් දීලා තියෙනවා. තව විනාඩියක් දෙන්නම්. බහුතරයක් අවසන් නැති නිසා ඉක්මන් කරමු. හා Okay, it is enough time. Mics off කරගමු. හරි අනිත් අයට හෝම්වර්ක් දාන්න ගැටලුවක් නැහැ ඉවර කරගන්න බැරි වුණාට. ටික ටික තමයි වේගය හැදෙන්නේ. එයාට හෝම්වර්ක් දාන්න. ඉවර කරපු අයට වීඩියෝ ටිකක් දාලා ස්ටාක් දාලා ඒ ටික කරන්න. හෝම්වර්ක් දාලා ගෙදරින්ම බලන්න ඕනේ දෙමාපියෝ. හෝම්වර්ක් දාගන්නයි ගෙදරින්ම බලලා දෙන්න. අපි ඊළඟට යමු. කලර්ස් පාඩම තියෙන්නේ. හරි. මෙඩිය කලර් කරමු. නේද? දැන් අපි කලර් මීට කලින් A4 to A-book එකේ ඉගෙන ගත්ත නිසා පුළුවන් නේ. Yellow, pink, white, black, blue, purple, red, green, grey එක විතරයි මං කියලා දෙන්නේ. මේ grey කියන්නේ අලු පාට. grey කියන්නේ අලු. අලු පාට නැත්නම් pencil එකෙන් කලර් කරන්න. pencil එකේ තියෙන grey color එක. brown මේ light blue කියන්නේ ලානිල්. ලානිල්. light green කියන්නේ ලාකොළ. ආ. මෙතන කලර් කරන්න ඉක්මනට. කලර් pencils වලින් හරි ගමක් නැහැ තිබුණොත් හොඳයි. හෝම් බ්‍රෑන්ඩ් පැස් වලින් කලර් කරන්න එපා නේද? එතකොට හැමතැනම ගෑවෙනවා. කලර් pencils වලින් කලර් කරන්න. I'll give you 5 minutes. විනාඩි 5ක් නතර කරන ඉතුරුනොත් homework. හරි?
ඔකේ ඉඩ සින්නක්ටයි මේක හෝමක් දාගන්න ඉවර නැති අයි ගෙදරින් කල කරන්න පුළ නිමාඩු පාරු දැන් කලස් නැති ඇතින්නවානි ඒ හැමෝම ගෙදරින් හෝමක් දාගන්න දෙමාපියෝ තමයි ගෙදරදී බලලා රෙඩ් පෙන් එකෙන් බලලා වී ඩොට් ගුඩ් කියලා දාලා ස්ටාර්ට් තුනක් පේස්ට් කරලා දෙන්න ඕනි හරි ඔන්න ඒකත් නොකරපු අයට කරන්න පුළුවන් ගෙදර හරි දැන් මේක කරමු ක්ලාස් එකේදී කහ උඩට ගියා කහ වලට අකුරු බැරුවා YE double L O W ලිව්වා රෝස පින්ක් කියන අකුරු බැලුවා ඒකත් අර කලින් එක වගේම එක වචනේ වචනේ බල බල ඇවිල්ලා කරන්න පුළුවන් එකත් කරමු මම මේකට විනාඩි 7ක කාලයක් දෙනවා I will give you 7 minutes ඉක්මනට ඉවරනොත් කලින් අඩුපාඩු තියෙනවා නම් ගිහිල්ලා කරගන්න පුළුවනි විනාඩි 7ක් ඉන්න ඕනේ හරි ඉවරයි finished කියලා message එකක් දාමු වචනේ වචනේ බල බල කරන්න පුළුවන් ගිහිල්ලා හරි
හරි දැන් මෙහෙමයි වෙන්නේ. දැන් මේ අපි ට ඊළඟට පේජ් එකේ හම්බෙනවා. දැන් මේකත් ඉවර නැත්තම් හෝම්වර්ක් දාන්න. මෙහෙම තමයි වැඩ යන්නේ. එතකොට ගෙදරදී කරන්න පුළුවන්. ඊළඟට හම්බෙන්නේ පේපර් 1. දැන් අකුර පේපර් කට්ල එක ගත්තද? නැති අය ඉන්නේ කවුද මේ වෙනකොට? ගත්තා සර්. හරි ගත්ත අය නෙමෙයි. නැති අය කියන්න. නැති අය කියන්න. ගත්තේ නෑ. හම්බුනේ නෑ සර්. හරි එහෙනම් මේමයි සිද්ධ වෙන්නේ. දැන් මේ හම්බුන්නේ නැයි කියන්නේ අකුර නැද්ද ෂොප් එකකේ පැත්තේ? මේ පැත්තේ නෑ සර්. යන්න ඕනේ හොයාගන්න කොහෙද හරි. ඔය කොහෙද වල අපි පුස්සල්ලා සර්. ගම්පලටවත් යන්න ඕන බලන්න. ගම්පල තියෙනවා. ගම්පල ඒජන්සි එක අනිත් වෙන කොහෙවත්ම නැහැ. ගම්පල දවස් එකේද තියෙන්නේ? ගම්පල දවස් එකේ නැහැ. ගම්පල ඒජන්සි එකේ තියෙනවා. දවස් එකේ ඉවර වෙලා ගම්පල වෙන කොහෙවත්ම නැහැ. ආ හරි 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 thank you. ආබාන්සල මහපත තියෙන ගම්පල ඒජන්සි කියලා එක. ඔව්. ඒකේ තියෙනවා. ආ හරි හරි thank you. ඒ පේපර්ස් මොනවද කියලා දන්නේ නැති ඇත්ද ඉන්නවත් තවම? මඩේ මුගේ පුළුවන් වගේ ඉඳලා වෙන්කරට පස්සේ නේ ඔය හොරකම් දැනක. කවුද දන්නේ නැත්තේ? මම ඒක හරි දුන්නද කියලා තවම මොනවද මේ කරන්නේ නැහනේ. ඒක මං ගත්තේ නැති වේදන්ත. දන්නේ නැති අය ඉන්නවද? රෙකෝඩින් එක බලන්න ගිය සතිය හරි. දැන් මේමයි වෙන්නේ. මේ පේපර් එක දැන් නැති අය ගන්න ලබන සතිය වෙනකොටවත් ගන්න. මං එහෙම වුණොත් මේක හෝම්වර්ක් දීලා හොමම නතර කරනවා ක්ලාස් එක ලබන සතිය වෙනකොට ඔක්කොම සම්පූර්ණ කරගෙන මේ පේපර්ස් අරගෙන මේකත් කරන්න ඕනේ. මෙන්න මේමයි පේපර් එක කරන්න. පේපර් එක කරන්නේ ගෙදරදී. අපිට හම්බින පේපර්ස් අපි කරන්නේ ගෙදරදී. පේපර් එක ගාවට එනකම් ප්‍රශ්න තමයි මේ දක්වා අපි සාකච්ඡා කළේ. ඒ වගේනුත් තියෙනවා, ඒවා නැති ඒවාත් තියෙනවා. මෙහෙමයි වෙන්නේ. ඔය පේපර් එකක් දරුව කරන්න පළවෙනිමතාවටනේ හරි. ඔය පේපර් එක කරන්න දරුවාට දෙන්න ඕනේ අතට පේපර් එක දීලා. දැන් උත්තර පත්‍රයක් තියෙනවා, ආන්සර් සීට් එකක් තියෙනවා. ඒක දෙමාපියෝ ගන්න ආන්සර් සීට් එකක්. ඒ ආන්සර් සීට් එක තියෙන දෙමාපියන්ට. හේතුව තමයි දැන් දරුවාට ගැටලුවක් આવොත් ඒක කරන්නේ කොහොමද කියලා දෙමාපියන්ට පුළුවනි ආන්සර් සීට් එක බලලා ඒක කරලා තියෙන්නේ මෙහෙමනේ කියලා තේරුම් ගන්න දරුවාට කියලා දෙන්නත් පුළුවන්. ලොකු අමාරු නෑ ඔක. අනිත් එක තමයි දරුවා පේපර් එක කළාට පස්සේ දෙමාපියෝ තමයි පේපර් එක බලන්නේ ගෙදරදී. රෙඩ් පෙන් එකකින් ආන්සර් සීට් එකක් තියාගෙන ඕන්න බලන්න පුළුවනි. ආන්සර් සීට් එක බලන්න ඕනේ නැද්ද? මම බෙන් ලේසි. එහෙම බලලා පේපර් එක දැන් ඔය අකුර ප්‍රශ්න පත්‍ර කට්ලකින් පේපර් එක වෙන් කරලා ගන්න එකකින් එකට. අරගෙන ඒක දෙන්න කරන්න. පේපර් එක වෙන් කරලා ස්ටෙප්ලර් කරලා දෙන්න ගලවලා අරන් දෙන්න. අරගෙන දීලා කරන්න දීලා කළාට පස්සේ පේපර් එක අරගෙන දෙමා බියෝ. රෙඩ් පෙන් එකකින් හරි දාන්න ඕනේ හරි වැරදි. 100න් ලකුණු ගන්න පේපර් එකේ උඩ කෙළවරේ මෙතන දා ගන්න ඕනේ 100න් ගන්න. CN CM ගත්තොත් v.good කියලා දාලා පේපර් එකේ ස්ටාර්ස් 3ක් පේස්ට් කරන්න ඕනේ. එතකොට පේපර් එක ලස්සන වෙනවා. දරුවෝ ආස වෙනවා. හරි? දරුවෝ ඇප්‍රීෂিয়েට් කරා. ඊනවස්සේ ඒ CN ලකුණු ගන්න මේ පොතේ මෙතනක් දාන්න ඕනේ. පොතේ පේපර් එක කරන්න කියලා පෙන්වන තැන වෙයි තියෙන්නේ. මෙතනක් CN ගන්න දාන්න ඕනේ. ඒකත් රවුම් කරගන්න ඕනේ. හරි? දැන් ওই පේපර් එක කරනකොට මෙන්න මේ වගේ solutions අපි දරුවන්ට දෙනවා. අපි කිසිම දෙයක් කියලා දෙන්නේ නැහැ. ඒක තමයි පොදු රීතිය. පේපර් එක දීුණා දරුවා තනියම කරන්න ඕනේ. නමුත් dictation වගේ ඒවා යෙදිලා තියෙන අවස්ථාවක ඩික්ටේෂන් කියන්නේ හිතන්නකෝ බයිසිකල් එකක් තියෙනවා ඒකේ මැද අකුරු පුරවන්න හරි මොනවා හරි තියෙනවා ඒ දරුවට ඒක බෑ. එහෙම වෙනකොට ඒ ඇක්ටිවිටි එකේ තියෙන වචන පහේන හයන ඒ ඔක්කොම එකපාර පාඩම් කරගන්න කියලා යාට දෙනවා අවස්ථාවක්. ඒ තියෙන තැනකින් හොයලා පාඩම් කරගන්න කියලා ඒවට අකුරු ටික. ඊට පස්සේ ආයෙ පේපර් එක දීලා ක්වෙස්චන් එක එකපාර කරන්න කියලා ඊට පස්සේ වැරදුනොත් කරන්න දෙයක් නැහැ. ඒ අර ඩික්ටේෂන් අමාරු වගේ තේරුනොත් විතරක්. අනිත් ඒවා කිසිම දෙයක් දරුවන්ට කියලා දෙන්නේ නැහැ. හරිද? දරුවා තනියම කරන්න ඕන. කරන විදිය කියලා දෙන්න පුළුවන්. මෙතනදී දරුවට ඔක්කොම ලකුණු දෙන්න බලන්නේ නැහැ අපි. එයා දක්ෂයි නම් විතරයි CNC ගන්න එක දෙමාපිය අවබෝධ කරගන්නට ඕනේ. එයාට අපි උදව් කරලා CNC දෙන්නේ නැහැ. සර් පේපර් එකක් ගන්න කියලා කිව්වද? ඔව්. නැද්ද? කිව්වේ නැද්ද ගන්න කියලා? සර් මට ගන්න කිව්වද? මම අරගෙන නැහැ සර්. ගන්න කියලා කිව්වා සර්. කේසදේ ගන්න කියලා කිව්වා සර්. ආ ගීසති රෙකෝඩින් එක බලලා නැහැ. එහෙම නැත්නම් පන්තියට ඇවිල්ලා නැහැ. හරියට මේක ඒ වෙලාවේ කට් වෙලා තියෙන මොකක් හරි නැත්නම් ගීසති කියලා තියෙනවා. නැත්නම් පිරිසක් ගන්න විදියක් නැහැ මේ පේපර් සෙට් එක. නැත්නම් දන්නේ නැහැ මේකට අකුර පේපර් එක ගන්න කියලා. ඒ නිසා දැන් මේ පේපර්ස් නැති අය. ආ
මේ සතිය ඔව්. පන්ති ආව සර් සර්. එතකොට කොහොමද මිස් වුනේ එතකොට එන? ඒ වෙලාව මිස් වෙලා තිනවාට. හරි. ඒක බලන්න පේපර් එක ඔය තියෙන පේපර් එක තියෙන පේපර් කට්ල එක ගන්න ඕනේ. දැන් කරන්න දෙයක් නැහැ. දැන් අහගෙන ඉන්නකෝ. මම හෝම්වර්ක් දීලා ක්ලාස් එක නතර කරන්නම්. එතකොට හැමෝටම නැති ඇයට ගෙදරින් අරගෙන හරි කරන්න පුළුවන්. හරි. අහගෙන ඉන්න තාම මම පැහැදිලි කරලා ඉවර නැ මේ පේපර්ස් ටික. මම කී කී හිටියේ අර දරුවට 100න් 100ම අපි කියලා දීලා ලකුණු දෙන්නේ නැහැ. හරිද? කියලා දෙන්නේ අර වගේ තැනකදී විතරයි. මම කිව්වේ difficult words තිබුණොත් එතනදී විතරයි. ඒත් දරුවා දැන් dictation කරන නිසා දන්න අය ඉන්නවා. එයාගේ 100න් 100ම ගන්න ඕන කියලා එකක් නැහැ. මොකද දරුවාට වැරදි දේවල් වලට වැරදි දාන්න ඕනේ. හරිද? ඒ විදිහට තමයි 100න් 100 ගන්න හරි ස්ටාක් දෙන්නේ හරියටම කරන කෙනෙක්ට විතරයි. ඒ විදිහට තමයි ගන්න exam 1 එක විතරයි කරන්න ඕනේ. දැන් අද සමහර අය දන්නෙත් නැහැ paper එකක් ගන්න කිව්වද මොනවද කියලා නේ. හරි. සමහර අයට paper සම්බෙලත් නැහැ. හරි. ඒ නිසා මෙතන දෙන්නකම් කරලා අපි අද නතර කරනවා. හැමෝම paper එකේ මෙතන HW දාගෙන යන්න ඕනේ. මෙන්න මෙතෙන්ට. මේ paper එකේ නේ පොතේ. දාන්න red pen එකෙන් HW homework කියලා. papers තියෙන අය දැන් කරලා තමයි නැගිටින්න ඕනේ. පැය භාගයක් තියෙනවා තමයි පන්ති අවසන් වෙන්න. papers තියෙන අය කරලම නැගිටින්න. papers නැති අය papers හෙට අනිද්ද දවස්වලදී අරගෙන ඒ දුන්න homework ටිකත් කරලා මේකත් කරන්න. ඔය විදිහට තමයි වැඩේ යන්න ඕනේ. නැත්නම් අද පන්තියේදී paper එක කරලා බලන්න තිබුණා. ඉතින් මෙතන ඉන්නේ ස්වල්ප දෙනෙක් ඇවිල්ලා ඉතින් සෑහෙන පිරිසකට papers නැහැ කියලා කියනවා. අන් එම නැහැ කියලා නතර කරන්නත් බැරි නිසා homework එකක් විදිහට කරන්න. එහෙනම් අද මොනවද අපිට ලැබුණ homework? difficult words book එකේ A4 to e-book එකේ video clip එකක් එවන් තිනවා. ඒක dictation වලට හුරු වෙන්න ඕනේ. සහ A4 to C මෙන්න මේ පොතේ අපි coloring activity එකේ භාගයක් කරේ. එහෙම භාගයක් තියෙනවා. ඒ භාග ටික සම්පූර්ණ කරන්න ඕනේ. ඒ වගේම මේ paper එකක් ඉදිරින් කරන්නත් ඕනේ. ওই ටික තමයි තියෙන්නේ වැඩ. එහෙම කරලා next week පන්තියට සම්බන්ධ වෙමු. දෙමාපියන්ට දැනගන්න තියෙනවද මොනවා හරි ගැටලු තියෙනවද? සර් ඒ paper cut ගන්න කොහොමද? මං එහෙනම් අනිත් අය මයික් ඔෆ් කරගන්න ගන්නේ ඕක ගිහිලා මේ අකුර පබ්ලිෂර්ස් අකුර පොත් කඩ කියලා තියෙනවා දිවිනේ හැමතැනම මං හිතන්නේ තියෙනවා අකුර හරිද එයාලට මේ ඒ පොත් කඩයක් හොයාගන්න ගිහිල්ලා අකුරම වෙන්න ඕනේ අනිත් පොත් කඩවල තියෙනවා සෝරි සෝරි වෙන පොත් කඩවලත් තියෙනවා හරිද ඔයාලා ගිහිල්ලා කියන්න ඕනේ මට එක වසරේ අකුර ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර කට්ටලිය දෙන්න එක වසරේ අකුර ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍ර කට්ටලිය දෙන්න මාසික පරීක්ෂණය කියලත් කියන්න. ඒකේ වාර්ෂික පරීක්ෂණය කියලා කියන එක නෙමෙයි. රෝස පාට පොතක් ඔය පෙන්වන්නේ දරු ගෲප් එකට දාලා තිබුණා. ඒක ගිහිල්ලා පෙන්නුවා නම් හරි ගෲප් එකේ තියෙන ෆොටෝ එක ගිහිල්ලා පොත් කඩේකට පෙන්වන්න. අය වෙන මොනවත් ඕනේ. එච්චරයි. ඕකේ යන්න දැන් කීයද ඔය පොත කීයක් වුණාද? 400යි සර්. ගණන් දෙකක් යනවා හැමතැනම 350ට තියෙනවා 400ට තියෙනවා එහෙම ගණන් දෙකක් යනවා හරි ඕක මම ওই පොත් නිර්මාණය කරපු කාලේ මමත් ওই පොත් හදනකොට ওই කඩවලට ගිහිල්ලා බලනකොට ඕක 180යි තිබ්බේ ওই පොත දැන් අවුරුදු දෙකකට තුනකට කලින් ඉතින් 300 එක දැන් 350 404 යනවා ඔයාලට හැකියාවක් තියෙනවා නම් දෙවෙනි වසරේකත් ගන්න නැත්නම් ළඟනම් පොත් කඩේ තියෙන්නේ දුර ගිහිල්ලා නම් ගේන්නේ ඕක එක වසර දෙක වසර දෙකම ගේන්න දුර ගිහිල්ලා නම් ගියන්නේ ඉතින් ළඟ නම් ඔය යන එමින් ගන්න පුළුවන් නම් ඉතින් දෙක පස්සේ ගත්තත් කමන්න නැත්නම් 1 2 2 2ම ගන්න පුළුවන් නම් එකපාර අරන් ආවත් කමන්න නැහැ මොකද අපි ඔක 1 2 2 2ම සාකච්ඡා කරනවා ඒක වල පාස් විදියක් කරන්න නේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන්නේ ඒ වෙනුවෙන් වීදම් කරන්න ගැටලුවක් නැහැ පාඩුවක් වෙන්නේ නැහැ දරුවෝ දැන් දැනුම ලබාගෙන තියෙනවා අපිට ඒක පේනවා ඒ නිසා තවත් දැනුම වර්ධනය වේවි දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වීදම් කළාට කිසි ගැටලුවක් වෙන්නේ නැහැ හරි ඒවා වීදම් කරලා කරන්න හොඳයි. ඒකත් මාසික එකක් තමයි ගන්න තියනේ වාර්ෂික නෙවෙයිනේ. නෑ නෑ ඒ දෙකම මාසික පරීක්ෂා තමයි. සර් පේපර් 12ක් තියෙනවනේ. ඒක ඔක්කොම කරවනවා දැන්. ඔව් ඔව් ඒ පොත තියෙනවද ඔයාගාව? පේපර්ස් ඩිස්කෂන් බුක් එක තියෙනවද ඔයාගා? ඒකේ පොත පොත පෙරලලා බලන්න. මැද හරියේදී පළවෙනි ප්‍රශ්න පත්‍රයේ පේපර්ස් 12 ඉවර වෙනවා. මැද හරියෙන් පටන් ගන්න දෙක වසරේ ප්‍රශ්න පත්‍රයේ පේපර්ස් 12 ඉවර වෙනවා. අවසාන පේපර්ස් 24ක් කරනවා. ඒ පොත පෙරලලා බලන්න. පොත් තියෙනවා. හා සර්. ඔය හැම පේපර් එකකම ග්‍රේඩ් 1 එකේ ටික ඔක්කොම ඉවර කරන්න ඕනේද කියලා ඇහුවෙක. නෑ 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 නෑ. එක්සෑම් 1 විතරයි. එක පේපර් එකක් විතරද කරන්න කියලා අහන්නේ මසේවා. ඉතින් දැන් අපි කතා කළේ එක්සෑම් 1 කියලා ලියලා තින්නේ පිටුවේ. එතන ටික අපි හිතන්නේ ඒක විතරයි කරන්නේ. එක්සෑම් 1 එක විතරයි. ඒකයි ගලවලා දෙන්න කියලා එක්සෑම්. 1 එක. පැහැදිලිද? අම්මා මට එක්සෑම් 1 කරන්න.
ඔය සෙනුමගේ දෙව්හරක් ප්‍රශ්නේ අහලා ඉන්නකො එකටම. එක්සෑම් වන් එකේ මේකේ පේපර් 12ක් තියෙනවානේ. එක්සෑම් වන් එකේ මේ පේපර් 12ක් තියෙන්නේ. ප්‍රශ්න පත් ෆයිල් එක ඇතුලේ පේපර්ස් 12ක් තියෙනවා. ඔව් ඔව් ඒ 12ම කරන්න ඕනිද කියලා ඇහුවේ සර් මම. ෆයිල් එක ඇතුලේ තියෙන ප්‍රශ්න පත්‍ර වලින් පළවෙනි ප්‍රශ්න පත්‍රය තමයි කරන්න ඕනේ. හා හා හරි සර්. හරි. තව කාටද මම ගැටලු තියෙන්නේ? ඔව්. මේ ඕෂද පෙරපාසල් එයාට මාතෘකාව කියලා දුන්නට කමක් නැහැ සර්. ඔව්. එයාට ඔව්. ප්‍රශ්නේ පැහැදිලි කරලා දෙන්න පුළුවන්. කරන්න තියෙන දේ පැහැදිලි කරලා දෙන්නත් පුළුවන්. ඒක කියන්න බැරි වුණානේ. හරි සර්. තමාර අයත් ඕක කරගෙන යනකොට දරුවන්ට පුළුවන් වෙනවා. දරුවන්ට පේන්න කියවන්න. ආ මේකෙන් කියන්නේ පුතා මේක මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ කියලා කියලා දෙන්න පුළුවන්. හරි. ගැටලු තව තියෙනවද? එහෙනම් මේ විදිහට කරු. මමත් ඉතින් පැය භාගයක් තව තියෙනවා. රැඳිලා ඉන්නේ තීරුමක් නැහැ. මම ලියුවෙන්නම්. වැඩ තියෙන අය කරන්න. පොත් නැති අය ලබන සතියේ ප්‍රශ්න පත්‍ර අරගෙන අරගෙන පිළිවිලකට වැඩේට සම්බන්ධ වෙන්න. හරි. ඉක්මනින්ම අපි තව මාසෙකින් විතර මේ ලෙවල් එක අවසන් වෙනවා. මාසයක් එකමාරකින් විතර මේ ලෙවල් එක අවසන් වෙනවා. ඊට පස්සේ ලෙවල් 1 යන්නේ. හරි. එහෙනම් it is enough for today. I'm going to stop this class today. ආ තව දෙයක් තියෙනවා කියන්න මේ ඔය දැන් නම් පුරුදුනානේ ලියන්න. ඒකෙන් හෝම්වර්ක් විදියට ඔය පොත්වල දෙන්න නම් ලියන්න. දරුවන්ට සිංහලෙන් නම් ලියලා දෙන්න, ඉංග්‍රීසි වලින් ලියන්න කියලා. ඊට පස්සේ ඉංග්‍රීසි වලින් ලියලා දෙන්න, සිංහලෙන් ලියන්න කියලා. නිතර නිතර මේ වගේ ඇක්ටිවිටීස් දෙන්න. දරුවොත් එක්ක දැන් ඔය පාරේ තොටේ යන එනකොට බෝඩ් කියවන්නේ කියලා යාට කියන්න. යන එනකොට පොඩ්ඩක් මුලින් මුලින් නතර කරලා පෙන්නන්න. අරක බෝඩ් එක කියවන්න. ඊට පස්සේ යා යන එනකොට වේගෙන් වේගෙන් කියවන්න ගන්න. අන්තරටි කරලා තාත දැන් ඉන්නෝනේ. ඒ විදිහට ඒ පාරේ යන එනකොට දරුවන්ට පෙන්නන්න ඕනේ ඉංග්‍රීසි වලින් තියෙන දේවල් කියවන්න කියලා. එයාට පුළුවන් දැන් කියවන්න කියලා. ආ එතකොට තමයි දරුවෝ ගොඩක් තවත් දියුණු වෙන්නේ, වර්ධනය වෙන්නේ, දැනුම වර්ධනය වෙන්නේ. ඉගෙනගත්තු පාඩම් වලින් වැඩ කරනකොට. හරි. එහෙනම් එහෙම කරමු. ඔකේ. ගුඩ් බයි. ගොඩ් බයි. සෑන්ති බඳම් බ්ලෙස් යූ. ආයි බෝවන්. ගුඩ් නයිට් ඕල්. ඔකේ. ගුඩ් ඉවනින් සර්. Thank you. Good evening.